ඔබ දිනක් තනිවම පාළු පාරක ගමන් කරමින් ඉන්න. එක පාරටම බෙල්ල කඳින් වෙනුන සතෙක්ගේ කඳ විතරක් ඔබ දිහාවට දුවගෙන આવොත් ඔබ මොකද කරන්නේ? සමහර විට ඒ වෙලාවෙම ඔබ ගන්න එකම තීරණය තමයි පසුපස නොබලා වේගින් අනිත් පැත්තට දුවගෙන යන එක. අද වීඩියෝ එක ඉවරනකන් බැලුවට පස්සේ වාට ඒ විදිහට දුවගෙන යන්න ඕන වෙන්නේ නැහැ. මොකද අද ඔයා දැනගන්න යන්නේ හිස කඳින් වෙන් කරලා දැම්මත් හිටින්ම කිව්වොත් මැරුණට පස්සේ ජීවත් වෙන්න පුළුවන් සතුන් කීප දෙනෙක් ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මෙච්චර වටින දේවල් හැමදාම ඔයාට අරගෙන එන අපේ මේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙනම පටන් ගමු. මුලින්ම අපි කතා කරන්න යන්නේ රැටල් ස්නේක් කියලා හඳුන්වන ඇමරිකාවේ සිටින උග්‍ර විෂ සහිත සර්පයෙක් ගැන. ඔයා මේ වීඩියෝ එක දකින කාන්තාවගේ අතේ ඉන්නේ හිස කඳින් වෙන්නුන රැටල් ස්නේක් කෙනෙක්. ඔයා හොඳටම දන්න දෙයක් තමයි අපිට කවදා හරි උග්‍ර විෂ සහිත සර්පයෙක්ව අල්ලන්න ඕන වුණොත් ඌව වලිගයෙන් නෙමෙයි ඔළුවෙන් අල්ල ගන්න ඕන කියන එක. ඒත් YouTube එකේ වුණත් ඕනතරම් සර්පයෝ අල්ලන වීඩියෝ වල ඉන්න අය මුලින්ම අල්ලන්නේ සර්පයාගේ ඔළුවෙන් නෙමෙයි වලිගයෙන් කියලා ඔයාට හිතෙන්න පුළුවන්. නමුත් මේ සර්පයන් අල්ලන්න විශේෂයෙන්ම පුහුණු වෙලා තියෙන අයගාව ඒ වෙනුවෙන් නිෂ්පාදනය කරපු විශේෂ උපකරණයක් තියෙන නිසා සර්පයාගේ හැසිරීම බලලා උගේ හිසයි දැනටමත් අතින් අල්ලගෙන ඉන්න උගේ නැට්ටයි අතර නියම පරතරයක් තියාගන්නවා. එහෙම නැතුව අපි සර්පයාගේ වලිගෙන් අල්ලන්න ගියොත් ඌ මුලින්ම කරන්නේ පැනපු ගමන් අපේ අතට දෂ්ට කරන එක. ඒ විදිහට ඔයා මේ දකින වීඩියෝ එකේ ඉන්න කාන්තාව අර හිස කඳින් වෙන්නුන සර්පයාව වලිගෙන් අල්ලනකොට සර්පයාගේ ඔළුව නැතුව උනත් දෂ්ට කරන්න හදන හැටි ඔයාලට පේනවා ඇති. ඒ විතරක් නෙමෙයි සර්පයාගේ හිස කොටසත් මේ විදිහට චලනය වෙනවා. මේකට බලපාන විද්‍යාත්මක පසුබිම ගැන තාකලොත් මේ සර්පයන්ගේ මොළයට උන්ට කලින් ලැබුණු සිග්නල් එකක් උනත් පැය ගානකට පස්සේ උනත් ක්‍රියාත්මක කරවන්න පුළුවන්. ඒ කියන්නේ හිස කඳින් වෙන් වෙන්න කලින් අර කාන්තාවට දෂ්ට කරන්න ඕනේ කියලා මොළෙන් ලැබුණු සිග්නල් එක පැය කිහිපයක් යනකම් උගේ ශරීරයේ තියෙන නිසා හිස නැතුව කඳ කොටසත් කඳ නැතුව සර්පයාගේ හිස කොටසත් වෙන වෙනම චලනය වෙන එක තමයි වෙන්නේ. ඉතින් නෝ මීට කලින් මේ වගේ දෙයක් දැනගෙන හිටියේ නැහැ නේද? හොඳයි, ඊළඟ සතා ගැන කතා කරන්න කලින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් මම තත්පර පහක් දෙන්නම්. ඩග්ගල පහලින් තියෙන රතුපාට subscribe button එක click කරලා notification on කරගන්න. සබ්ස්ක්‍රයිබ් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඊළඟට අපි කතා කරන්න යන්නේ සමහර ගෙවල් වලත් ඇති කරන කුකුල්ලු ගැන. ඔයා මෙච්චර දවසක් දැනන් හිටියේ නැති වුණාට මේ කුකුල්ලුන්ටත් බෙල්ල කැපුවට පස්සේ උනත් ජීවත් වෙලා ඉන්න පුළුවන්. මේකට හේතුව තමයි කුකුලගේ ශරීරය පාලනය කරන්න ඕන කොටස් වගේම මස්තිෂ්කයේ පිටලා තියෙන්නේ කුකුලගේ ඔළුවට ටිකක් පහලින් වෙන එක. ඒක නිසා කුකුලගේ ඔළුව උඩින්ම කපලා දැම්ම කියලා කුකුලා මැරෙන්නේ නැහැ වගේම හොඳට හුස්ම ගන්නත් පුළුවන්. දැනට වාර්තා වෙලා තියෙන විදිහට මේ ඔළුව කපපු කුකුලෙක් හරියටම මාස 18ක් ජීවත් වෙලා ඊළඟට අපි බලන්න යන්නේ මරුණත් පන තියෙන පුදුම හිතෙන මාළුවෙක් ගැන. ඒ විදිහට අපි සාමාන්‍යයෙන් මාළු යන්න කලින් කපන විදිහට මේ මාළුවාගේ භාගයක්ම කපලා දාලා තමයි තියෙන්නේ. ඒත් ඔයාම බලන්නකෝ මාළුවාට මොකද වෙන්නේ කියලා. මැරිලා ඉන්න මාළුවා උයන්නත් ලෑස්ති කරලා භාගයක්ම කපලා ඉන්නකොට එක පාරටම දඟලන්න හදනවා වගේම කිහිප වතාවක්ම මේසෙන් බිමට පනින්නත් හදනවා. මෙම සිදුවීමට බලපාන විද්‍යාත්මක හේතුව තමයි මේ මාළුවාගේ මොළයයි සුසුම්නාවයි තවමත් එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන එක. ඔයා දකිනවා වගේම තවමත් මේ මාළුවා වගේ හිස කඳින් වෙන් කරලා නැති නිසා උගේ මොළයයි සුසුම්නාවයි එකිනෙකට සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. මේක නිසා මාළුවාගේ ශරීරයේ තියෙන චාලක නියුරෝන එක පාරටම ක්‍රියාත්මක වෙලා තමයි මේ විදියට පණ පිටින් වගේ ගැහෙන්න පටන් ගන්න. ඉතින් මෙච්චර වටින දේවල් ඔයාලට කියලා දෙන අපේ මේ වීඩියෝ එකට ලයික් එකක් දාලම ඊළඟ වීඩියෝ එක බලන්න යමු. ඊළඟට අපි කතා කරන්න යන්නේ දැල්ලන් ගැන. යාළුවනේ මේ දැල්ලන්ව පණ පිටින් ඉන්නකොටම ඔළුව කපලා දාලා එහෙම් පිටින්ම කන එක ජපානයේ ගොඩක් ජනප්‍රිය කෑමක්. ඒ විතරක් නෙමෙයි චීනයේදී නම් මේ දැල්ලන්ගේ ඔළුව තියෙද්දිම පණ පිටින්ම මුව කාලා දාන. ජපානයේදී මේ විදිහට දැල්ලෙක් වාරගෙන උගේ හිස කඳින් වෙන් කරලා දාලා ඒකට උඩින් සෝයා සෝස් දාලා තමයි කන්න පටන් ගන්න. ඒත් සෝයා සෝස් දාපු ගමන්ම දැල්ලගේ අඬු ඔක්කොම ක්‍රියාත්මක වෙලා චලනය වෙන්න ගන්නවා. ඒ විදිහට පණ පිටින් වගේ දඟලන මේ දැල්ලව එහෙම් පිටින්ම කටේ දාගෙන කන එක තමයි ජපානයේ සිරිත. ඒත් මේ සතා මැරිලා ඉන්නවා වගේම ඔළුවක් නැතුව මේ විදිහට දඟලන්නේ කොහොමද කියලා බැලුවොත් මේ සිදුවීමට බලපාන රහස තියෙන්නේ සෝයා සෝස් වල. මේ වෙනකොටත් මේ සතා මැරිලා ඉන්නවා වුණත් මේ සෝයා සෝස් වල තියෙන සෝඩියම් උගේ අඬවල තැවරුණු ගමන් ස්නායු තන්තු උත්තේජනය වෙලා මෙන්න මේ විදිහට දඟලන්න ගන්නවා. දැන් ඉතින් ඔයා මේ දැල්ලගේ අඬු සෙලවෙන්න ඇත්තටම බලපාන හේතුව ගැන දන්නවා වුණත් මේ සතා මැරිලා ඉන්නේ කියලා දන්නවා වුණත් සෝයා සෝස් දාලා දඟලන ගමන් ඉන්න මේ සතාව කනවද නැද්ද කියලා කමෙන්ට් එකක් දාලා කියන්න. දැන් අපි කතා කරන්න යන්නේ ඔයා පොඩි කාලෙදිවත් කිසිම දවසක අහලා නැති මල්වල
පරාගණයට ගොඩක් වැදගත් සේවයක් කරන මී මැස්සෝ ගැන ඔයා ඔයාගේ ජීවිතේ කිසිම දවසක අහලා නැති සමහර විට අවුරුදු ගාණක් ඉස්කෝලේ ගියත් ඔයා දන්නේ නැති වෙන්න පුළුවන් දෙයක් ගැන. ඒ විදිහට මී මැස්සන්ගේ පිටිපස්සේ තුඩක් පිහිටලා තියෙන්නේ විලෝපිකයන්ගෙන් සිදුවෙන්න පුළුවන් හානිදායක අවස්ථාවලදී දෂ්ට කරන්න. බැරි වෙලාවත් මී මැස්සෙක් අපිට දෂ්ට කළොත් උගේ තුඩ ඒ මොහොතේම ගැලවිලා අපේ ශරීරයේ තැන්පත් වෙන්න පුළුවන්. නමුත් ඔයා විශේෂයෙන්ම දැනගන්න ඕන දෙයක් තමයි මී මැස්සගේ ශරීරයෙන් උගේ තුඩ වෙන් වෙලා අපේ සම ඇතුළත තිබුණත් තුඩ අසල තිබෙන මාංශ පේශීන් වලින් විෂ අපේ ශරීරයට ඇතුල් කරන්න පුළුවන්. සරලවම කිව්වොත් මේ මී මැස්ස මේ වෙනකොටත් මැරිලා හිටියත් තුඩට තනිවම විෂ ඇතුල් කරන්න පුළුවන් නිසා කිසිම දවසක මැරිලා බිම වැටෙලා ඉන්න මී මැස්සෙක්ම අල්ලන්න යන්න එපා. මොකද තවමත් උගේ තුඩට පණ තියෙන නිසා. ඊළඟට අපි කතා කරන්න යන්නේ කැරපොත්ත ගැන. ඔයත් සමහර විට කැරපොත්තන්ට අකමැති කෙනෙක් වුණත් පෘථිවියේ සිදු වූ මහා විනාශ හතරකින් පවා කැරපොත්තන් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගෙන තියෙනවා. මේ හේතුව නිසා විද්‍යාඥයින් ජීවමාන පොසිලයක් විදිහට තමයි මේ කැරපොත්තන් හඳුන්වන්නේ. කවදා හරි දවසක නියෂ්ටික පිපුරුමක් ගිනිකඳු විදාරණයක් වගේ දෙයක් ඇති වෙලා පෘථිවියේ ඉන්න සියලුම ජීවීන් වඳ වෙලා ගියත් ජීවත් වෙන්න හැකියාව ලැබෙන්නේ මේ කැරපොත්තන්ට විතරයි. ඒ විදිහට කැරපොත්තන්ට ඔළුව ශරීරයෙන් දෙකට මැදින් වෙන් කරලා දැම්මත් ගොඩක් කල් ජීවත් වෙන්න පුළුවන්. ඒත් පය දෙක තුනක් එහෙම නම් නෙමෙයි. සති ගාණක් උනත් ජීවත් වෙන්න පුළුවන්. කැරපොත්තන්ව කඳින් වෙන් කරලා දැම්මත් නොමරී ඉන්න බලපාන විද්‍යාත්මක හේතුව ගැන බැලුවොත් හිතන්න මිනිසෙක්ගේ බෙල්ල කපලා දැම්මොත් අධික ලෙස රුධිරේ වහණය වෙලා රුධිර පීඩනය අඩාල වෙලා තමයි මිය යන්නේ. ඒත් මේ කැරපොත්තන්ගේ ඔළුව කපලා දාපු ගමන් එම ස්ථානයේ රුධිරේ කැටි ගිහිලා ලේ යන එක නවතිනවා. ඒ වගේම මිනිස්සුන්ට නම් ශරීරයේ සියලුම කොටස් පාලනය කරන්න මොළය ඕනි නිසා මැරිලා ගියාට කැරපොත්තන්ට එහෙම වෙන්නේ නැහැ. මොකද කැරපොත්ත හුස්ම ගන්න එක පවා කරන්නේ Tamanගේ ඇඟෙන් නිසා. සති ගණක් ජීවත් වෙලා කන්න නැතුව මැරිලා ගියොත් ඇරෙන්න කැරපොත්තෙක්ගේ ඔළුව කපලා දැම්මත් ඌව මරන්න පුළුවන් වෙන්නේ නම් නැහැ. දැන් මම ඔයාට කියන්න යන්නේ සුපිරි හැකියාවක් තියෙන කැස්බෑව ගැන. ඒ විදිහට කැස්බෑවෙකුගේ ශරීරයෙන් හදවත ගලවලා දැම්මත් ඌගේ හදවතට තනිවම වැඩ කරන්න හැකියාවක් තියෙනවා. ඒකත් මේ පය දෙක තුනක් යනකන් එහෙම නම් නෙමෙයි. කැස්බෑවෙකුගේ හදවතට හරියටම දවස් 5ක් විතර යනකන් නොනැවතී එක දිගට ස්පන්දනය වෙන්න පුළුවන්. මේකට හේතුව තමයි මේ කැස්බෑවන්ගේ හදවත ඇතුළෙම හදවත ස්පන්දනය කරන්න ඕන සෛල පිහිටලා තියෙන එක. මේ හේතුව නිසා කැස්බෑවෙකුගේ හදවතට ශරීරයෙන් වෙන් වෙලා තියෙද්දී උනත් දවස් 5ක් එක දිගට ස්පන්දනය වෙන්න පුළුවන්. ඉතින් ඔයා මීට කලින් කැස්බෑව ගැන මෙහෙම දෙයක් දැනගෙන හිටියද? ඊළඟට අපි කතා කරන්න යන්නේ හැම ගෙදරකම ජීවත් වෙන මැස්සන් ගැන. ඉතමත් ශීත දේශගුණයක් සහිත කාලවලදී තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා දක්වන අනුවර්තනයක් ලෙස මේ මැස්සන් තමන්ගේ කුඩා පියාපත් හකුලාගෙන ශරීරයේම ගල් ගැසී මරුණාමෙන් එකම ස්ථානයකට වී නොසෙල් වී සිටිනවා. පරිසරයේ උෂ්ණත්වයේ නැවතත් යථා තත්ත්වයට පත් වුණු පසු ඔවුන්ට නැවතත් සාමාන්‍ය පරිදිම පියාඹා යන්න හැකියාව ලැබෙනවා. ශීත දිනයන් වලදී වගේම උදේ පාන්දරටත් අපිට මේ මැස්සන්ව බලා ගන්න බැරි වෙන්නේ මේ හේතුව නිසා. ඒ විදිහට ගල් ගැහිලා ඉන්න මැස්සෙක් අතට අරගෙන අතින් වහගෙන හිටියම ටික වෙලාවකට පස්සේ ඌ ආයෙත් පියාඹලා යන්න පටන් ගන්නවා. මේකට හේතුව තමයි අපේ ශරීරයේ තියෙන තාපය මගින් මැස්සගේ අවට උෂ්ණත්වයේ ඉහළ දමන එක. ඒ විතරක් නෙමෙයි ගැහණු මැස්සන්ගේ හිස කඳින් වෙන් කරලා දැම්මත් දවස් කිහිපයක් යනකම් වුණත් ඔවුන්ට ජීවත් වෙලා ඉන්න පුළුවන්. ඒ විදිහට සාමාන්‍ය මැස්සෙක් වගේම ඇවිදින්න වගේම පියාඹන්නත් උත්සාහ කරලා සාමාන්‍ය එදිනදා ජීවන රටාවක් ක්‍රියාවට නන්වන්න මේ ගැහණු මැස්සට පුළුවන්. ඒ වගේම ගොඩක් අවස්ථාවලදී මේ සාමාන්‍ය ගැහණු මැස්සෙක් කියලා හිතලා පිරිමි සතුන් ලිංගිකව එකතු වන අයුරුත් දැක බලා ගන්න පුළුවන්. ඉතින් හිස කඳින් වෙන් කරලා දැම්මත් දවස් කිහිපයක් වුණත් ජීවත් වෙන්න පුළුවන් සතෙක් විදිහට අපිට මේ මැස්සන්ව හඳුන්වන්න පුළුවන්. දැන් අපි කතා කරන්න යන්නේ බෙල්ල කපලා දැම්මම විතරක් නෙමෙයි, එහෙම් පිටින්ම මොලේ අයින් කරලා දැම්මත් එදිනෙදා වැඩ ඒ විදිහටම කරගෙන යන්න පුළුවන් ගෙම්බෝ ගැන. මොලේ ගලවලා වෙන් කළත් පැන පැන යන්න පුළුවන් වගේම වතුරකට දැම්මොත් ආයිමත් පීනලා ගොඩට එන්න හැකියාවක් මේ ගෙම්බොන්ට තියෙනවා. බෙල්ල කඳින් වෙන් කළා දැම්මට මිනිස්සු නම් එකපාරින්ම මැරිලා ගියාට සත්ව ලෝකයේ ඉන්න ගෙම්බ වගේ සත්තුන්ට නම් ඒක ඒ විදිහටම වළංගු වෙන්නේ නැහැ. ඒක නිසා මේ ගෙම්බ කියන්නේ අද ලයිස්තු ඉන්න සුවිශේෂී සතෙක්. අද වීඩියෝ එකේ අන්තිමටම අපි කතා කරන්න යන්නේ පණුවන් විශේෂයක් ගැන. ඔයා ගෙවත්තේ වැඩ කරමින් ඉන්නකොට ජීවිතේ එකම දවසක හරි ගැඬවිලෙක් උදැල්ලට කැපිලා ඇති. ඒ විදිහට දෙකට කැපිලා යන සමහර ගැඬවිල් පණුවන්ගේ වෙන්නුන කොටසින් තවත් ජීවියෙක් බිහි වෙලා පණුව දෙන්නෙක් වෙන විදිහ අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ප්ලැනේරියා කියන සතුන් විශේෂය පුනරුත්පත්ති ප්‍රවීණ ලෙස හඳුන්වනවා. මේකට හේතුව තමයි ඔයා ප්ලැනේරියෙක් අරගෙන බිහියකින් කෑලි කෑලි වලට කපලා දැම්මොත් ඒ මොහොතේම ඒ කෑලි ගානට හරියන අලුතින් පැටවු බිහි වෙන එක. මේ විදිහට නොටින්ගැම් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් ප්ලැනේරියෙක් අරගෙන කොටස් 20කට කපා ඔවුන් වර්ධනය වීමෙන් පසුව නැවතත් කොටස් ගණනාවකට කපා ප්ලැනේරියන් 20,000ක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකකින් ඔයා දැනුම ගොඩාක් එකතු කරගන්න ඇති කියලා මම හිතනවා. මෙච්චර වටින වීඩියෝ වලට හැමදාම අරගෙන ඉන අබිරහස් ගවේෂණ YouTube channel එක ඔයා තාම subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරන්න. එහෙනම් හෙටත් සුපුරුදු පරිදිම මේ වගේ දැනුම පිරුණු වීඩියෝකින් ඔබ හමු වෙන තෙක් ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.